අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තුවට ජනපති එයි යයි ජනපති ගියොත් අපේ විසඳුම් අපි දෙන්නම් අනුර කියයි ජනපති යන්නෙම නැ ජොනි යලි යලිත් කියයි විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න පනතක් පාර්ලිමේන්තුවට කිරියල්ල පවසයි අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි අන්තර්පාලනයක් වහාගෙන්න විමල් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි ලාබෙට මැරෙන්නේ නැති දේශපාලච්චින් මරාගෙන මැරෙන දේශපාලච්චින් ලාබෙට මැරෙන ජනතාව හිටපු මහ බැංකු අධිපතිට රටින් පිටවීම තහනම් රුපියල බාල්දුවෙන් මස්ත බාල්දුවට මහලු මඩමක් හොර ගුහාවක් ඥාති සංග්‍රහයක් වූ අපේ තානාපති සේවය ආණ්ඩුව ගෙදර යවන්න සජ බෙත් පාරට ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ ඊ වගේම අදත් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවාද කළා අද පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇවිත් ගියා මේ අතරේ අධිභාර පනත් කෙටුම්පත් සංශෝධන සහිතව සම්මත වුණා ඊට විපක්ෂයේද සහය හිමි වුණා සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම තනගාටුවට කාරණේ. කංගා ගැනීමට වඩා ඇත්ත කතාව කියලා ජනතාවගෙන් යම් ආකාරයක කෙටි කාලයක් අරගෙන මේ ජනතාව පාරට බහිනක නවත්ත ගන්න අපිට වක්කීමක් තියෙනවා. වක්කීම ඉටු කරන්න කියලා මම විධායකයන් ඉල්ලා සිටිනවා. මම විධායක සමාජිකයන් නෙවෙයි. අධිභාර පනත් කෙටුම්පත අධිභාර බද්දට අපි දැඩිව විරුද්ධ වුණා අපේ පක්ෂයේ මහලේකම්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා ඒ නඩුවේදී ඒක අපි ජයග්‍රහණය කරා මේ අවස්ථාවේදී දේශපාලනය කරන අවස්ථාවක් නෙමෙයි ඒ නිසා අපි ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා ඔබතුමාලාට දැනුවත් කරන්න කැමතියි මම හිතන්නේ අපි අන්න පෝස්ට් මේක සම්මත කරමු අපි මේ පන්තරේ විරුද්ධ වෙන්නේ අධිභාර පත්පත් බට් වී මස්ට් හැව ඩිබේට් අපි විවාදයක් තියෙන්න ඕන ඔබතුමාලා සමග පසුදිනක විවාදයක් දෙන්න එකඟ වුණා අධිභාර පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත जनाधिपति ගෝටා ගෝ හෝම් ඒ කියන්නේ බුදුවා කි එතුමට මතක් කරනවා ජනාධිපතිතුමා ඉල්ලස් වෙන්නේ නැහැ අපි ඒකට ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්ති ඡන්දේ බලයට පැත්තේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනාධිපතිට අවුරුදු 5ක බලයක් දීලා වෙලා ජනාධිපති කරපුවාම ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවේ පිටවඩ කරන්න මේ කවුරුත් ව්‍යවස්ථාවේ පිටවඩ කරන්න සූදානම් නැහැ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට පාර්ලිමේන්තුවට කතා රැකතුමාට බෙදල් දුන්නා මොකද්ද කෙරුවේ 2019 දින්නයින් පස්සේ සියලු බලතල ජනාධිපතිතුමා ගත්තා ඒතර පාර්ලිමේන්තුව අවලංගු කාසියක් උනා පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ඔබතුමා කොටස්කාරී හයිසල් දිරිලා මැතිතුමාට මුදල් බාත්තාච නිලධාරී කියලා තියෙනවා තව සති තුනකින් අපිට දැන් මිලියන 3 බටා රාජ්‍යයක් ලැබුණා අපේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් මිලියන 7.5ක් තිබ්බා. වයි. ඇයි මේ කතයි වඩන්නේ? පියඩුවින් පොලිටික්. අද අපේ භාණ්ඩාගාරයේ තියෙන මිලියන 500කට අඩුවෙන්. ඒ මුදල තව සති තුනකින් අවසන් වෙනවා. කවුරු ආවත් මොන ශක්‍ර දෙයියාවත් අපිට සිද්ධ වෙනවා විශාල පරිත්‍යාග රාශියක් කරන්න. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා මේකෙන් ප්‍රව එලියට එන්නට බෑ. අපේ හර්ෂ මැතුමාට අපි ආරාධනා කරනවා ඇවිල්ලා මේක බාර ගන්න කියලා. ඔබ කරන්න. අපි උදව් කරන්න. අපි මේ අමාරුවේ වැටුනේ ඔබතුමාන්ලාගේ නොහැකියාව නිසා. ඔබලා කියනවා නම් ඔබලා දැනගෙන හිටියා කියලා ඇයි දෙයියනේ මේක කරේ නැත්තේ? I told you look at who bought the shares or rather the bonds in the secondary market. ඇයි මේ වගේ වන්නේ? ඒ ගෙවපු පුද්ගලයෝ 100 200 300 ලාභ ගත්තා ඩොලර් වලින්. එතකොට මෙතන දූෂණයක් වංචාවක් වුණාද කියන එක හොයලා බලන්න අවශ්‍යයි. සමාජ මාධ්‍යයක තියෙනවා
යම් යම් පුජ්‍යලයන්ගේ නම් කියලා ඒ අයව ජනාධිපති කරන්න අගමැති කරන්න මුදල් ලැබති කරන්න කියලා පස් දෙනාට අඩුම ගානේ එක්කෙනා ඩොලර් බිලියන් 10 ගානේ අරන් එන්න වේ වගකීම් බාර ගන්න බැරි ජනාධිපතිවරු ඉන්නවා නම් ඉල්ලා අස්වල යන්න බියගුළු ජනාධිපතිතුමෙක් තියාගෙන අපිට මේ රට ගෙනියන්න බෑ දිත්ව රටවැසියා අවලස්සන ඇමරිකානුවා ඒ කිසිම අදහසකට අහුකම් දුන්නේ නැහැ. ඔහුට ඕනුණා මේ අර්බුදය උස්සන්න වෙන්න ඉඩ හරින්න. ඉඩ හැරලා එයාගේ දේශපාලන මැච් එක ඒකස්සේ ගහන්න. ගෝඨාභය රාජපක්ෂලත් මේක එපා වෙලා දාලා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමා තේ තියෙන අගමැතිකමත් අරගෙන එයා ජනාධිපති වෙන්න මුළු බලය තමා අතට ගන්න. අග්‍රාමාත්‍යවරයාගේ සිටේ තිබුණු ආණ්ඩුව ඉවත් විය යුතුයි. නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් අපි ඇති කළ යුතුයි. විපක්ෂින ඕනෑම පුද්ගලයෙක්ට උදමුන්නාසලට පෙන්වන්න පුළුවන් නම් බහුතර බලයක් තියෙනවා. ආණ්ඩුවේ බලය නැති කියලා කියලා උදමුන්නාසලට ගේන විශ්වාසභංග යෝජනාව. ඡන්ද කොලේ අච්චු ගහන්න කොළ නැති රටක්. ඡන්දය ගණන් කරන්න ලයිට් නැති රටක්. ඡන්ද පෙට් ගෙනියන්න ප්‍රවාහණය කරන්න ඩීසල් නැති රටක්. ඒ වගේම ජනතාව කෝපෙන් දැවෙන කුසගින්නෙන් දැවෙන මොහොතක මැතිවරණයකට යනවනම් රට අපි සාමකාමී කරන්න ඕන. හොඳ සටන් පාඨයක් තියෙන්න ඕන ජනතාව ඒක රාශී කරන්න. ඔබතුමාගේ සටන් පාඨය කොල්ලකාරී පරපුර gedere yawum. අන්තර්වාර පාලනයක් ආවා ඇවිල්ලා මිනිසුන්ට වහම කන්න දෙතෑගිද? දරුවන්ට කිරි ටික දෙතෑගිද? මැරෙන්න ඉන්න පිළිකා රෝගියාට බෙහෙත් ටික දෙතෑගිද? මුදල් නැති කිසිම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මොන අන්තර්වාර තියා මොනවා කරත් ගෙනියන්න බෑ. මේක තමයි යථාර්ථය. අපේ රටේ මොන පක්ෂයක වුණත් දේශපාලන නායකයින් Taman ගැන හොඳට හිතනවා. පරිස්සම් වෙනවා, ආරක්ෂා වෙනවා. දැන් බලවම ලාබෙට මැරෙන්න වෙලා තියෙන්නේ අපට. ඒ කියන්නේ ජනතාවට. ඇත්තටම ලාබෙට මැරෙනවා කියන්නේ ගෑස් පොලිමේ, කිරිපිටි පොලිමේ, ඉන්ධන පොලිමේ ඉඳලා බඩගින්නෙම මැරිලා යන එකට. ඊයේ පාර්ලිමේන්තුව ගැනයි මේ විවරණය. ඇත්තටම පාර්ලිමේන්තුවේ යුතුකම වගකීම ලාබෙට මිනිස්සුන්ට මැරෙන්න දෙන්නේ නැතුව විසඳුම් කතා කිරීම. ඊයේ පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කැබ් රථයට හෙල්මට් සහිත අයකු නගින කතාව එළියට ඇදිලා ආවා. ඒ සමගම ඒ එන කතාවේදී ඔහු තමන්ගේ ආරක්ෂාවට පක්ෂයේ සහෝදරයින් ඉන්න බව පවසනවා. මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා, වාහන යනකොට පිටරක් ගහලා අපේ ජීවිත බිලි ගන්න ලාබෙට බිලි දෙන්නේ නැහැ. දැන් අනුර කුමාර මන්ත්‍රීවරයා පරිස්සම් කරගන්න එතුමගේ පක්ෂයා ඉන්න එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අදත් හෙටත් අනිද්දාටත් ලාබෙට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට වීමයි. දැන් බලන්න ජොන්ස්ටන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා එයත් සටනට ලෑස්ති. ඒ කියන්නේ මරාගෙන මැරෙන්න. එහෙම ගුටි කන්නේ නැහැ. ගැහුවොත් ගහනවා. දැන් මේ ඔක්කොම ඡන්ඩි. ගැහුවොත් ගහන අයයි ලාබෙට මැරෙන්නේ නැහැ කියන අය තමයි මේ කතා කරන්නේ. ඔබතුමාගේ අනුත්යට ඔක්කොම හොරු කරලා තියෙන්නේ. තමුන්නාසේ විතරයි. තමුන්නාසේ පක්ෂේ විතරයි හොරකම් කරලා නැත්. ඔබතුමා කියනවා හක්දියට යන්න කියලා පුළුවන් නම් කතා කරන්න කියලා. ඔබතුමා සෙට් කරලා ඉන්නේ ගහන්න. හරි ජොලියක් තියෙන ගස්සන්නනේ. ලැජ්ජ වෙන්න ඕනේ මන්තුමා. ඊයේ හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා නම් කිව්වේ මේක ගොබ්බ පාර්ලිමේන්තුවක් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇඟේ පොඩි හරි තියෙනවා නම් ගෞරවයක් අයින් වෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා, අගමැති හොල්මන් වෙලා, ඇමති මණ්ඩලයේ සීසී කඩවලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තනක් වෙලා. දැන් අපට කියන්න ඇත්තේ පාර්ලිමේන්තුව ගොබ්බ වුණොත් රටම ගොබ්බ වෙන්න පුළුවන්. අද ජනතාව පාරට ඇවිත් ඉන්නේ Tamanගේ දූ දරුවන්ට ලාබෙට මැරෙන්න දෙන්න බැරි නිසායි. දරුවන්ට හාමතේ මැරෙන්න දෙන්න බැරි නිසායි. කරුණා කරලා මේ කොයි කවුරුත් Tamanගේ ආරක්ෂාව ගැන හිතනවා වගේම අපේ බඩගින්න, අපේ දුක, ජනතාව විඳින අන්ත අපා දුක ගැන ඇස් ඇරලා බලලා ඔය දියවන්නාව ඇතුලේ ගිලෙන්නේ නැතුව පීනලා හරි බෝට්ටුවකින් හරි බැරිනම් කෙහෙල් කඳක හරි නැගලා එළියට එන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් හොයන තැන ගොබ්බ කරන්න එපා. එහෙම වුණොත් ජනතාව එළියේදී විසඳුම් සොයාවි. එදාට කාට කාටත් අඬන්නවත් ඇස්වල කඳුළු ඉතිරිවෙන එකක් නැති බව කිව යුතුයි. අද පාරට බැහැලා ඇහුවොත් ජනතාව ඔබ සියලු දෙනා ගැන කියන මේ කතාවලට හොඳට ඇහුම්කන් දෙන්න. මේ වෙලාවේ අපේ නීතිඥ සංගමයට, අපේ සංගරුවනට, ඒ වගේම ආගමික නායකයින්ට පැති ගන්න නැති අයට එකතු වෙලා ඒගොල්ලෝ මොකක් හරි යෝජනා මේ තරුණයන්ට දෙන්න. දැන් මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නේ. හොඳ ආගමික නායකයෝ ඉන්නවා. හොඳ නීතිඥයෝ ඉන්නවා. එතකොට හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ වාගේ මේ රටේ යම්කිසි පිළිගත් කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩි ඕනේ මාස 6කට මේ රට පාලනය කරන්න දුන්නොත් එතනින් බලාගත්ත හැකි මොකද්ද මේකට වෙන්නේ කියලා ඉවරයි. උගත් පරපුරකට උගත් කට්ටියකට දෙන්න ඕන. ගොඩක්ම ඔය ආර්ථික විද්වතුන්ට ඒ වගේ අයට දෙන්න ඕන මේ ප්‍රශ්නය निराකරණය කරගන්න නම්. 225 න් පංගුවක් හොඳයි කියනවත් පුළුවන්. පංගුවක් ඉන්නවා ඒගොල්ලත් පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ. නීතිඥවරුන් ආචාර්යවරුන් හිටියනම් හොඳයි කියලා මගේ අදහස. 225 න් නම් ඇති වැඩක් නැහැ.
කරන්නේ ඔක්කොම හොරා කන එක තමයි. කෙලින්ම කියන්න තියෙන්නේ ඉතින් හොරා කපු සල්ලි දීලා උන් ඇරස් කරන්න කියන එක තමයි ඉතින්. මිනිසුන්ට ඔය පාර්ලිමේන්තුවේ නිකන් මෝඩ චූන්දානෙම එපා වෙලා තින්නේ. බුද්ධිමතුන්ට තැනක් නොදීන තැන පළවෙනි මේ ආණ්ඩු අවුරුදු දෙකක් ඇතුළත පිරියෙන්න පළවෙනිම හේතුව. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ වයසක යල්පැන ගිය කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම මේ මනස කියන දේ දැන් මම හිතන්නේ ස්නායු වැඩ කරන තත්ත්වයක් ඇති කියලා. 225 මේ පා කියන මතේ නැහැ. නමුත් එතන හොඳ ස්පීඩ් එකක් ඉන්නවා. හොඳ කට්ටිය බුද්ධිමත් අය තෝරලා එයාලට රටේ පාලනේ බාර දුන්නොත් හොඳයි කියලා හිතනවා. CEO කෙනෙක් ඉන්ටර්වයුව කරලා ගද්දී එයාගේ ක්වොලිෆිකේෂන් ගොඩක් බලනවා. පළපුරුද්ද ගොඩක් බලනවා. ඉතින් ඇයි අපි ජනාධිපතිවරයෙක් පත් කරගනිද්දී එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් ටික බලන්නේ නැත්තේ? හරිද? ඒ ටික බලනවා නම් මේ රටේ මෙහෙම වෙන්නේ නැහැ. ගොඩ ගිහිල්ලා තියෙන හැම රටක්ම ඔය සේරම බලලා තමයි ජනාධිපතිවරයෙක් නැත්නම් අගමැතිවරයෙක් පත් කරගන්නේ. රටක වැඩ කරද්දී ඒ රටේ ජනාධිපති හිතන්න ඕනේ මේ රට මගේ කියලා. එහෙම නැතුව වැඩ කරොත් එහෙම ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින්. මේ අතර මුදල් අමාත්‍යවරයෙකු සහ මහබැංකු අධිපතිවරයෙක් නැති රටේ ඊයේ දින රුපියල් බිලියන 119ක් අච්චු ගසා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරනවා. මේ හැමදේකම අවසන් ප්‍රතිඵලයේ විදිහට ශ්‍රී ලංකා රුපියල කොච්චර බාල්දු වෙලාද කිව්වොත් අද ඩොලරේ අගය රුපියල් 320ක් ලෙස සටහන් වී තිබුණා. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා තමයි කිව්වේ සල්ලි අච්චු ගහලා අපි රට ගොඩ දානවා කියලා. දවල් රෑ නැතුව බියගම ෆැක්ටරිය දිගට හරහට බිලියන් ගණන් අච්චු ගැහුවා. මේ හරහා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාටත් බරපතල ලෙස මූල්‍ය චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. අද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දුන්නා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කළා. අදාළ පැමිණිල්ලේ වග උත්තරකරු ලෙස නම් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා දන්වලා අධිකරණය නොතීසිත් නිකුත් කළා. 2006 වසරේ ජූලි මාස පළමුවනදා සිට 2015 වසරේ ජනවාරි මාස 8 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවකට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සම්බන්ධ වී ඇති බව අදාළ පැමිණිල්ල තුලින් කරුණු දක්වා තිබෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අවස්ථාවක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රටින් පලා යාමට අවකාශ පවතින නිසා ඔහු රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා පැමිණිල්ල කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබුණා. මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. මෙන්න ඉතින් මේ අයගේ කෙරුවාවල් දැන් ඇස් පනා පිටම පේන්න අරගෙන ලොව ප්‍රමුඛතම ආර්ථික සංගරාවක් වන ෆයිනෑන්ස් ටයිම්ස් වාර්තා කරන්නේ ලොව දුර්වලතම මුදල් ඒකකයන් අතර ශ්‍රී ලංකා රුපියල මේ වන විට ඉදිරියට පැමිණ ඇති බව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් ශ්‍රී ලංකා රුපියල පහත වැටී තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ලොව වඩාත් පිරිහීමට ලක් වූ මුදල් ඒකකයේ බවටයි ශ්‍රී ලංකාව පත් වී තිබෙන්නේ. මේ පෙනී යන්නේ අපේ පාලකින් අපේ අධිපතිවරුන් හොඳටම කරලා තියෙන බව. රටට කරලා තියෙන කෙරුවාව කොච්චරද කිව්වොත් අදවන විට ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 320 ආසන්නයට ඇවිල්ලා. ගණුම් මිල රුපියල් 309ක්. තවත් කියන්න කාරණයක් තියෙනවා. නැවතිලා නැහැ තවත් මේ ගේම් එක. ලොක්කො නැතත් පොඩ්ඩෝ වැඩ. මෙන්න උදාහරණය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය Facebook ගිණුම තුල සටහනක් තබමින් පවසන්නේ ඊයේ දිනේදී එනම් අප්‍රේල් මාස 6 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 119.8ක් මුදල් අච්චු ගසා ඇති බව. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුල උපදේශකීන් ඕනෑතරම් ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා හෙටත් ඉඳීවි. එසේමයි තානාපති සේවය. එදත් අදත් හෙටත් තානාපතිවරුන් පත් කරනවා. ජනාධිපතිවරුන් සියලු දෙනාටම උපදේශකීන්ද ඉඳලා තියෙනවා. එන්න ඉන්නවා. උපදේශකීන් ඉඳලත් මේ රට මේ තරම් දුප්පත් උනේ ඇයි? අපේ රටෙන් මේ තාක් පත් කර යවූ තානාපතිවරුන්ගෙන් 2%ක් පමණ තමයි සේවය හරියට කරලා තියෙන්නේ. කරන්න දන්නේ තානාපති සේවය හරියට මහලු මඩමක් වගේ. අපේ රටේ උගත් බුද්ධිමත් ඉංග්‍රීසි දන්න අලුත් තරුණ පරපුරකට තානාපති සේවය බාර දෙන්න ඉන්න අය ගෙන්නලා අපේ සල්ලි වලින් හරි කමක් නැහැ මහලු මඩමක් හදන්න. දැන් ජනාධිපතිලගේ උපදේශකීන් අරන් බලන්න. පත් කරන්නෙම ඡන්ද වලින් පෙරදුණු ගොබ්බ සේනලව. යාන
යානවාහන අරගෙන ජනාධිපතිට එහෙයි කියලා කොමිස් පාරක් දාගෙන ඉන්නවා. ජනපතිට උපදෙස් දෙන්න විෂය දන්න එක බුද්ධිමතෙක් පත් කරලා තියෙනවද දන්න තරමින් නැහැ. පත් කරගත්තත් පත් කරගන්නෙම එහෙයියන් හෙන්චයින් කවදාවත් ජනාධිපති කෙනෙකු ළඟ නැහැ සර් ඒක වැරදි මේක තමයි හරි කියන්නේ නැහැ හැමෝම විධායක ජනාධිපතිවරුන් ළඟ යර්ස් වෙරි ගුඩ් මරු අදහස කියලා තමයි එලියට එන්නේ දැන් ජනාධිපතිතුමා ආර්ථික විශේෂඥයින් හතර දෙනෙකුව ගේන්න හදනවා හතර දෙනාම ආර්ථික විශේෂඥයින් නම විනාශ කරගත්තේ නැති අය හොරු නෙවෙයි महाबैंको अधिपति कमटा आर्थिक विशेषज्ञ वन पी नंदलाल वीरसिंह महताव पत्तिमतर्व बहुपार्श्विक खटयत सह नय तिरसर भावे पिलिबंद जनाधिपति उपदेशक खंडायमट अलुतीन आर्थिक विशेषज्ञ तुंदेन कुद पत्तिबेनवा एक आयक वनवे श्रीलंका महाबैंको हिटपु अधिपति सह पोदुराज्य मंडलीय महालेखा कार्यालय आर्थिक खटयतांशे हिटपु अध्यक्ष आचार्य इंद्रजित कुमार स्वामी महताय जॉर्जटाउन विश्वविद्यालय संवर्धन परिचय पिलिबंद महाचार्य सह लोक बैंको हिटपु प्रधान आर्थिक विद्याज्ञ महाचार्य शांता देवराजन महताद पात्कर तिबेनवा තුන්වැනියට නම් කර ඇත්තේ ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMF අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශාමිනී කුරේ මහත්මියයි. මේ විද්වතුන් සියලු දෙනාටම අපටද මතක් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඔබ උපන් බිමට ණය නැති හොර නැති මිනිසුන් බව අප විශ්වාස කරනවා. එසේම විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති බව අවිවාදාත්මකයි. ඔබව පත් කර ඇත්තේ උපදෙස් දීමටයි අර්බුදයේ ජය ගන්න ආකාරයේ විග්‍රහ කිරීමටයි එහිදී මේ රටේ මාධ්‍යද ඔබ සමග සිටගනු නොඅනුමානයි ඔබේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා කියලා මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අප මාධ්‍ය ආයතනයක් ලෙස ඉල්ලා සිටිනවා වත්මන් ආණ්ඩුව පළවාහරින ලෙස ඉල්ලා සමගි ජනපල වේගිය අද දිවයින පුරා විරෝධතා සංවිධාන කර තිබුණා विपक्ष नायक सजित प्रेमदास महतागे नायकत्वेन पवति उद्घोषण व्यापारे पवत्तुने कलवखले प्रदेशेति රාත්‍රී පුවත් විකාශය අවසන් ජලිත හමුවේ මූහෙට උදැසන හයට ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න